අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 100 උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය ආණ්ඩුව නුවරඑළිය යන්න කිව්වද රෙදි කණ්ඩ යන්න කිව්වද මේ වගේ ජනතාවක් රටේ ඉන්නකොට ඉන්දියාවක් නොවී තියේද පොදු ජන පෙරමුණේ മന്ത്രി තිස්ස කුට්ටිආරච්චිගෙන් ජනතාවට චෝදනාවක් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ කල්යයි විවාදයට අපි බය නැහැ පනත වැඩි ඡන්දෙන් සම්මත කරගන්නවා ඇමති ජොන්ස්ටන් කියයි කොළඹ වරාය නගරයේ කළු ආර්ථිකයේ තිප්පොලක් අනුරගෙන් චෝදනා ජාතික රණවිරු සැමරුම් පළමු කොඩිය ජනපතිට දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය රණවිරු සැමරුම් මාසයේ ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු සැමරුම් කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැනදවීම ඊයේ දින සිදු කෙරුණා රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැලඳවීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපති සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් රණවිරු කොඩිය ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබුවා දශක 3කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය නිමා කර නිදහස් නිවහල් දේශයක් වෙනුවෙන් කැප වූ අභීත රණවිරුවන් අනුස්මරණය කරමින් රණවිරු මාසය සැමරෙනවා ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. COVID-19 වසංගත තත්ත්වය සහ එන්නත්කරණය සම්බන්ධයෙන් ඊයේ දින පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස් වෙතයි දැන් අවධානය. වෛද්‍ය විශේෂඥවරු ආණ්ඩුවට අවවාද කරා. ඒව ගණන් ගත්තේ නැහැ. උඩින් එන දේශපාලන තීන්දුවට සෞඛ්‍ය අමාත්‍යාංශය යට කරන්නට එපා. අපේ කාලේ අපි සෞඛ්‍ය අමාත්‍යාංශය නිදාස දීලා තියුණා. සෞඛ්‍යම හේතු මත අමාත්‍යාංශය දුවා ගන්න. අද ඔක්සිජන් ගැන කතා කරන, PCR ගැන කතා කරන, අඳන් සංඛ්‍යාව ගැන කතා කරන, හැම කෙනාටම කතා කරන්න වෙන්නේ යහපාලන ආණ්ඩුව තිබුණා නම්. ආදානාගාර ගැන. ජනාධිපතිවරයා දකුණට හරවන්න සිග්නල් දානකොට අගමැතිවරයා වමට හරවනවා. හැබැයි දැන් කතා කරන්නේ හරියට සුද්ධෝදන රජතුමාගේ බාලමල්ලිලා වගේ. දැන් මෙච්චර ආදුවලු ඉස්පිරිතාල මෙච්චර ආදුවලු දෙයි හැමදේම ඔය ටික කරලා දැම්ම නම් එනං අපි එනං ආණ්ඩුවට එනවා අප්‍රේල් මාසේ 24 25 විතර වෙනකොට කොවිඩ් අරමුදලට රුපියල් මිලියන 1000කට වැඩි එකතු වෙලා තියෙනවා මේ අරමුදලට වෙච්ච දේවල් කරපු දේවල් සමාජයට හෝ මේ පාර්ලිමේන්තුවට නිසියාකාරව අපි දැනුවත්ව දැනන් දීලා නැහැ කියන එක පැහැදිලිව කියන්න ඕනේ මම ස්තුතිවන්ත වෙනවා සුදර්ශනී ප්‍රාණ්ඩපුල්ලේ මැතිණියට ඉතාලම වක්කීමෙන් එතුමිය තීරණ ගන්න උත්සාහ කරද්දී තක තීරුවන් කීප දෙනෙක් එකතු වෙලා එතුමියගේ කකුලෙන් ඇදලා නිසියාකාරව ක්‍රියා ගන්න නොදීව පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරනවා අපිට මේ தත්ත්වය මගහරවා ගන්නට අවස්ථාව තිබුණා අපි කිව්වා පිටරටවල් වලින් අපේ රටට එන එක ගැන අපි පරිස්සම් වෙන්නට ඕනේ කියලා මුවාවරණ ලබා දෙන්නට ඕනේ කියලා මොකද්ද දුන්න උත්තරය සාමාන්‍ය ජනතාව මුවාවරණ පැළඳීම මෙම රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අත්‍යවශ්‍යයි කියා හෝ එසේ කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා කියා හෝ මා විශ්වාස කරන්නේ නැහැ කොහොමද කතාව? එහෙම කියලා අපිට මඩ ගහන්න පටන් ගන්නවා. දැන් අනාරක්ෂිත රටක් නිර්මාණය වෙලා. සමග ජන බලවේගය අපි ලෑස්ති. පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා නියෝජනය කරලා. මන්ත්‍රීතුමන්ලාගේ යම් පරිත්‍යාගයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී අරමුදලක් පටන් ගන්න. හැබැයි මේ වෙන වෙන සෝබන වැඩවලට නෙමෙයි එන්නත ගන්න ගන්න. මාස ගණනාවක් ජාතිවාදයේ ක්‍රියාත්මක කරා ආදාහනයයි භූමිදානයයි ප්‍රශ්නය තුල. මේ කොරෝනා ප්‍රශ්නේ දේශපාලනීකරණය කරන්න නැතුව අපි හැමෝම එකට එකතු වෙලා රටේ ජනතාවට ප්‍රකාශ කරලා මේ කොරෝනා මර්ධනය කරන්නට අපි හැමෝම අත්වල් බැඳගනිමු. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත අපි ලක්ෂ 12ක් විතර ලැබුණා. මේ වෙනකොට ලක්ෂ 9කට විතර පළවෙනි මාත්‍රාව ලබා දීලා තියෙනවා. තව ලක්ෂ 3ක් දෙවෙනි මාත්‍රාව හැටියට ලබා දෙන්න දැන් ආරම්භ කරලා තියෙනවා. ලක්ෂ 12න් ලක්ෂ 3කට දෙවෙනි එන්නත ලබා දෙනකොට ලක්ෂ 9කට මොකද වෙන්නේ? මේ නිසි තීන්දුව තීරණ නොබියව ගන්න විපක්ෂයක් හැටියට විපක්ෂ නායකතුමා මේ වෙනකොට ජාත්‍යන්තරයත් එක්ක සාකච්ඡා කරලා ඒ අවශ්‍ය උදව් ගන්න. ඒ වගේම පාර්ලිමේන්තුවෙන් අපිට ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය තමුන්නාන්සලාට ලබා දෙනවා කියන එක ප්‍රකාශ කරමින් දුගී දුප්පත්භාවයේ ඉවත් කිරීම ගැන හැම වෙලේම කියන විපක්ෂ නායකතුමා කොවිඩ් පාලන ක්‍රියාවලියේදී දුගී දුප්පත්භාවය මැඩපවත්වාගෙන මේ කටයුතු කරන්නේ කොහොමද කියලා අද කතා කරන්නේ නැහැ. වගකීතු රජයක් ලෙස කොවිඩ් පාලන ක්‍රියාවලියට අපි අවතීර්ණ වෙලා තියෙන්නේ කොවිඩ්
පාලනය කරන අතරතුර දුගී දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වයන්ද ආරක්ෂා කරගනිමි. ඒ නිසා තමයි පසුගිය සිංහල අවුරුදු අවස්ථාවේදී ඊට පෙර අවස්ථා කීපයකදී ඒ අඩු ආදායම් ලාභී ජනතාවට රුපියල් 5000 දීමනාව අපි රජයෙන් මුල්්‍ය ආධාරයක් විදියට ලබා දුන්නේ. මේක තවම අපිට වළක්වා ගන්න පුළුවන්. ඒ නිසා සංචරණය සීමා කරන්න සාවකාලිකව රෝහල් ස්ථාපිත කරන දැනටමත් කටයුතු කරගෙන යන ICU HDU ෆැසිලිටි වැඩි කරන්න ඔක්සිජන් ධාරිතාව වැඩි කරගන්න මේ සියලු දේම උපරිම මට්ටමකට එන්නේ නැතුව අපි දැනට වළක්වා ගන්න මොකද සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වැඩි වෙන්නේ නැහැ රෝගීන් වැඩි වුණාට ඒ නිසා අපි රටේ මහ ජනතාවගෙන් තාමත්ම කරුණාවෙන් ඉල්ලන්නේ තවමත් අපිට පුළුවන් මේක පාලනය කරගන්න ඒ නිසා පුළුවන් තරම් සංචරණය සීමා කරගන්න ඒක තමයි අපිට දෙන්න පුළුවන් ඉතාමත්ම ලොකු සහයෝගය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී තීන්දුව කෙරුවා අවුරුදු 30ට වැඩි අය අපි එන්නත ලබා දෙනවා ඒ සඳහා අපි මිලදී ගන්නවා ලක්ෂ 6ක එන්නත්වල ගැටලුවක් තියෙනවා අපි ඒක හංගන්න දෙයක් නැහැ මේක රජයේ වරදක් හින්දා නෙමෙයි වසංගතයේ තත්ත්වය මත නිෂ්පාදකයන්ට අවශ්‍ය කරන්නේ සැපයීම දී ගන්න බැරි හින්දා ඒක අපි රටට කියන්න අවශ්‍යයි අපි අභියෝගයක් තියෙනවා ඒ අභියෝගයේ ඉදිරියේදී අපි කොහොමද කටයුතු කරන්නේ කියන එක ඉතාමත් වැදගත් ඒ සියලුම එන්නත් අපිට අවශ්‍ය කරන සියලු දෙනාටම ලබා දෙනට අපි වැඩපිළිවෙළක් දැනටමත් දියත් කරලා තියෙනවා මේ ගැන කිසිම බයක් සැකක් ඇති කරගන්නට එපා ඔක්සිජන් අඩුපාඩුවක් සිදු වෙන්නේ නැහැ මේ රටේ වෙන රටවල සිදු වුණාට සමහරක් විතර බලාපොරොත්තු ඉන්න ඇති ඒව දෙයක් වෙයි කියලා. ඒකට මම කියන්න කැමති එහෙම සිදුයක් සිදු වෙන්නේත් නැහැ. මේ කොවිඩ් රෝගීන් සම්බන්ධයෙන් ප්‍රතිකර්ම කිරීම සඳහා ප්‍රජා වෛද්‍ය සේවයේ දැන්තමත් ක්‍රියාත්මක වෙන මග පෙන්වීම් මාර්ගෝපදේශයන් සැපයීම සඳහා අවශ්‍ය නිල බලය ආයුර්වේද ශාස්ත්‍රයේ දේශීය වෛද්‍ය ක්‍රමයට ලබා දෙන්න කියන ඉල්ලීම මේ ගෞරව සභාවේදී අපි සිදු කරනවා. ඒ නිසා මේ බරපතල ඛේදනීය තත්ත්වය හැමුවේ කොවිඩ් රෝගීන් යහම යහ කරන මධ්‍යස්ථාන බවට නෙමෙයි පිරිසුදු දැනුම් සම්භාරය සහිත අපේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ දැනුම් පද්ධතිය අපේ රටේ කොවිඩ් රෝගය මර්ධනය කිරීම සඳහා උපයෝගී කර ගැනීම ජාතික අවශ්‍යතාවයක් කියලා අපි තාම ඕනකමින් ඉල්ලනවා කොවිඩ් 19 වෛරසයේ උස්සන්න වීම හේතුවෙන් මේ වන විට විවිධ ශාස්ත්‍රවල ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වී තිබෙනවා වෘත්තීය ගැටලු මෙන්ම සමාජ ගැටලු සෞඛ්‍ය ශාස්ත්‍රයේ ගැටලු සහ සෞඛ්‍ය උපකරණ ගැටලුද මේ හරහා නිර්මාණය වෙමින් පවතින බව දක්නට ලැබෙනවා සෞඛ්‍ය පාරිභෝගිකයෝ දිහා බලපුවාම කොරෝනා රෝගී උත්සන්නුනේ පස්සේ තමයි දැන් මේගොල්ලෝ උපකරණ හොයන්නේ ඇඳන් හොයන්නේ කාමර හොයන්නේ දැඩි සත්කාරයක හොයන්නේ දැනුයි සෞඛ්‍ය පාරිභෝගිකයෝ හැමදාම කරන්නේ පැලක් කර දාන එකයි බලලා මැටියෙන් හරි කමන්නේ මී වඩනවනම් ඔවුන්ට ඒකයි ඕනකම තිබෙන්නේ අද සෞඛ්‍ය පාරිභෝගිකයෝ නිලධාරීන්ට කලපුරුද්දක් නැ පළපුරුද්දක් නැ අවම කාර්ය මණ්ඩලයක් එක හෙදියක් තුන් ගුණයක් වැඩ කරන්න අපිට සිදු වෙලා තියෙනවා මේක හරිම අසාධාරණයි නමුත් අපි සටනක් ගෙනිච්චේ නැහැ මොකද අපි හැම දෙයක්ම දරාගෙන තමයි මේ දේවල් ක්‍රියාත්මක කරේ නමුත් ඒක දැන් පුපුරා යන තත්වයකට ඇවිල්ලා තියෙනවා විශේෂයෙන් මේ කොවිඩ් කියන වසංගත තත්වයේදී ඒ නිසා අපි කරුණාන් ඉල්ලා සිටින්නේ හෙද කාර්ය මණ්ඩලයේ අවශ්‍ය ප්‍රමාණය රැකගන්න නම් පුහුණු වීම යාවත් කාලික කරන්නට ඒ වගේම මතක තබා ගන්න මේ විශ්‍රාමික දිව්‍ය අනිවාර්යෙන් වර්ධනය කරගත්තේ නැත්නම් වැඩි දියුණු කරගත්තේ 63 දක්වා දියුණු කරේ නැත්නම් ඉදිරියේදී මේ තර්ජන හැමුවේ රෝගී මුහුණ දෙන ගැටලු හැමුවේ ලොකු විශාල අවපාතයකට අපි ලක් වෙනවා අවශ්‍ය කාර්ය මණ්ඩලයේ නැති නිසා අපි දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටියා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා අපේ ආයුර්වේද රෝහල් පද්ධතියක් තියෙනවා දේශීය වෛද්‍ය ප්‍රතිකාර ආයුර්වේද ප්‍රතිකාර හොඳින් පවත්වාගෙන යනවා ඒ සඳහා වූ අවශ්‍ය වටපිටාව සකස් කරලා දීලා මේ කොවිඩ් රෝගය පාලනය කිරීම සඳහා වූ අවශ්‍ය නෛතික රාමුව සකස් කරලා දෙන්න කියලා නමුත් අවාසනාවකට මේ රටේ බටහිර සෞඛ්‍ය අධිකාරිය විසින් විශේෂයෙන්ම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ කටයුතු ඉදිරියට කෙන යාමට අවශ්‍ය නෛතික රාමුව සකස් කරලා දෙන්නේ නැහැ. ශ්වසන අපහසුතා තියෙන රෝග තත්ත්වයේ ඇත්තටම සමනය වෙනවා අපේ ඖෂධවලින්. මේ වෙලාවේ තියෙන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරනවා මිසක් වෛද්‍ය ක්‍රම අතර තරඟයක්ද? මේ වෙලාවේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී හිටමු. අපිට මේ හැකියාව තියෙනවා, අපිට මේ දැනුම තියෙනවා, අපිට අවශ්‍ය වටපිටාව සකස් කළ දීම රජයේ විසින් කළ යුතුයි. දැන්ට අභ්‍යාසලාභීන් විදිහට කටයුතු කරන උපාධිධාරීන් සෞඛ්‍ය වෛද්‍යලින් MOH ඔෆිස් වල වැඩ කරමින් ඉන්නවා. එතකොට සමහර ආයතනවල හම් වෙන සෞඛ්‍ය ආරක්ෂණ කට්ටල අභ්‍යාසලාභීන්ට ලබා දෙන්නේ නැහැ. මේ අභ්‍යාසලාභීන්ට යම් කොවිඩ් නිසා හරි වෙන රෝගී තත්ත්වයක් නිසා හරි අවදානමක් આવොත් ඒ අවදානමේ වගකීම ගන්න කවුද? ඒවා ඒ ආයතන ප්‍රධානින් ගන්නෙත් නැහැ. අවසානයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ගන්නෙත් නැහැ. අමාත්‍යංශයෙන් මේ ගැන වගකීමක් තියනවා කියලා අපිට දැනෙන්නෙත් නැහැ.
ශ්‍රී ලංකාවත් විශාල මහනුවරක් බවට පත් වෙන්නේ වැඩි ඈතක නැහැ කියලා අපිට මේ වෙලාවේ සඳහන් කරන්න පුළුවන්. අපි දන්නවා අපි නිලධාරීන්ගේ PCR කරන්නේ නැහැ. රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක කරන්නේ නැහැ. ගංගොල මිනිස්සු ඉන්න බොහෝ පිරිසක් නිවෙස්වලට වෙලා COVID හැදිලා. ඒ අයගේ PCR කරන්න ඒ අය කිසිම තැනකට යොමු කරන්නේ නැහැ. ඒ අයට ආහාර නැහැ. ඉතින් නිලධාරීන් පුළුවන් හැටියට ඒ අයට ආහාර පාන ලබා දෙන්න කටයුතු කරලා තිනවා. නමුත් මේ වෙන විට නිලධාරීන්ගේ ආරක්ෂාවවත් තහවුරු කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. රටේ පවතින COVID-19 වෛරස තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පළ කළ අදහස් වෙතයි දැන් අවධානය. දැන් මේ රටේ වසංගතයේ දවස ගානේ වැඩි වීගෙන යන තත්ත්වයක් අපිට පේනවා. එතකොට එවැනි තත්ත්වයක් තුළ අපිට පේනවා ඉන්දියානු ජාතිකයන්ට ලංකාවට ඇවිල්ලා කොරන්ටයින් වෙන්න පුළුවන් අවස්ථාව ලබා දීම තුළ තව තවත් මේකේ පැතිරීමේ අවදානම මේ රට තුළ වැඩි කරලා තියෙනවා. ආණ්ඩුව ඉන්දියානු ජාතිකයන්ව ලංකාවට ගෙනල්ලා අද මේක කොරන්ටයින් හබ් එකක් කරන්නද මේ ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ. මම දැක්ක විශේෂඥයන් මේ පිළිබඳ මතධාරණ විශේෂ පුජ්‍යලයන් ඒ අය කියලා තිබුණේ සතියක් හරි දෙකක් හරි රට සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කළා හරි රටේ ආරක්ෂාව ප්‍රථමයෙන් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. රටේ සියලු සංවර්ධන ක්‍රියාදාමයන් අත්හිටුවලා හරි සියලු සම්පත් මහජන ජීවිත ආරක්ෂා කිරීම සඳහා යෙදවිය යුතුව තිබෙනවා. වැඩි මිලට හරි එන්නත් ශ්‍රී ලංකාවට ලබාගෙන මහජනතාව ආරක්ෂා කිරීමට වහාම පියවර ගත යුතුයි කියලා එක්සත් ජාතික පක්ෂය හැටියට අපි මතක් කරන්න කැමතියි. ලොක්ඩවුන් කරන්න කියලා කෑ ගහන්නේ වැඩ නැතිනම් ගෙදරට වෙලා හිටියම හරිනේ. මේක ආණ්ඩුවයි පක්ෂයයි ජනතාව අතර තියෙන ගැටලුවක් නෙමෙයි, මේක ජීවිතයයි මරණය අතර තියෙන ප්‍රශ්නේ. ඇයි දෙයියනේ මේක තේරුම් ගන්නේ නැත්තේ? ආණ්ඩුව කිව්වද නුවරඑළිය යන්න කියලා, ආණ්ඩුව කිව්වද පොරකකා කියලා රෙදි ගන්න කියලා, ආණ්ඩුව කිව්වද කතරගම යන්න කියලා? නෑ, ආණ්ඩුවකේ සෞඛ්‍ය මාර්ග උපදේශ අනුව සිංහල අලුත් අවුරුද්ද සැමරීමේ කටයුතු කරන්න කියලා. ඒක තේරුම් ගන්නේ නැති ජනතාවක් එක්ක වැඩ කරනකොට වැඩි කල්යන්නේ නෑ මේක ඉන්දියාවක් බවට පත් වෙන්නේ. මිනිසුන්ගේ මානසිකත්වයට මොළගෙඩියවලට ඇතුළත් කර අපේ රට මේ වෙනකොට කොරෝනා උදුරෙන් ආරක්ෂා වෙච්ච රටක් බවට කියන එකට ක්‍රමානුකූල පාලනය කරන රටක් බවට කියන එක ආණ්ඩුව ඔප්පු කරලා පෙන්වන්න උත්සාහ කරා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ආණ්ඩුව තුන්වෙනි රැල්ලක් මේ රටේ නිර්මාණය කරා. ඒ තුන්වෙනි රැල්ලට විවිධ කාරණා අනිත් පැත්තෙන් හේතු කාරණා වුණා. විදේශ රටවලින් සංචාරකයෝ ගෙන්න ගන්න ගත්තා. අනිත් පැත්තෙන් අපේ රට නිරෝධායනය සඳහා නිජ බිමක් බවට පත් කරගන්න ආණ්ඩුව කටයුතු කර තමන්ගේ ආණ්ඩුවේ ඉන්න හිතවතුන් ගජමිතුරන් පෝෂණය කරන්න එයාට ආර්ථික වශයෙන් ශක්තියක් ලබා දෙන්න ආණ්ඩුව මේ ආකාරයෙන් කටයුතු කරපෙකේ ප්‍රතිඵලය තමයි අපි අද තුන්වෙනි රැල්ලකට මුහුණ දීලා තියෙන්නේ. කොළඹ වරාය නගර ආර්ථික කොමිසම් සභා පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය කල් තබා තිබෙනවා. කෙසේ වෙතත් අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව විවාදවලට බිය නොවන බවත් මෙම පනත් කෙටුම්පත ඉදිරියේදී සම්මත කර ගැනීමට කටයුතු කරන බවයි. මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්මෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ කොළඹ වරාය නගරය කළු ආර්ථිකයේ තිත්පොළක් බවයි. මේ ආණ්ඩුව එම පනත ඉදිරිපත් කරපු දවසේ සිටම එහි යටි අරමුණක් ගැබ්වී තිබුණා. ඒ යටි අරමුණ තමයි මේ පිළිබඳ අධිකරණයේ හෝ පොදු මහජනතාව තුළ හෝ විධිමත් සංවාදයකට භාජන වීමට ඉඩ නොදී මෙම පනත සම්මත කර ගැනීමේ අභිලාෂ බවට පත් වී. ඒ නිසාම තමයි ජනවාරි මාසේ 8 වෙනිදා මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. 9 සිකුරාදා දිනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු දවසේ පසුවදා කිසිදු පුරවැසියෙකුට අධිකරණයට යාමට හැකියාවක් නැහැ. මොකද සතියක් ඇතුළත අධිකරණයට යන්න ඕන. 8:15 වෙනිදාට පෙර අධිකරණයට යන්න ඕන. 9 වෙනිදා සිකුරාදා දිනය 8 වෙනිදා ඉදිරිපත් කොට කිසිත්ම 9 වෙනිදා අධිකරණයට යාමට හැකියාවක් නැහැ. සාමාන්‍යයෙන් එවැනි නඩුව ගුණ කරාට පස්සේ දින 21ක් යාමන පත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුව කතානායකවරයාට දැන්විය යුතුයි. දැන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අමතරව මහජනයත් එක්ක මේ පනත පිළිබඳව පුළුල් සංවාදයකට ඉඩකඩ විවෘත වුණේ නැහැ. අද දිනේ වන විට කතානායකතුමා පාර්ලිමේන්තුවට එම ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය කියුවේ නැහැ. එයින් කියන්නේ එතුමාට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබී නැහැ. එහෙනම් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබී නැත්නම් හෙට දිනේ මේ විවාදය පැවැත්වීමට නොහැකි. විවාද එක දිනයකට තීරණ කර ගැනීම සඳහා ගෙන ලද තර්කයම අද ආණ්ඩුවට බාධාවක් වී තිබෙනවා. මෙම පනත යලි මෙම සතියේ ඉදිරිපත් කරන්න. මා දන්නවා මේ ආණ්ඩුවේ ස්වභාවය. එනිසා මේ ආණ්ඩුව බොහෝ දුරට මේ සතියේම දිනයක් නැවත තීරණය කරයි මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. අපි අහන්නේ එකයි. ආණ්ඩුවට තියෙන්න පුළුවන් මේ තමන්ගේ ආර්ථික ගමන් මගේ විශාල හැරවුම් ලක්ෂයක් කියලා. අපිට තියෙන්න පුළුවන් ඊට වඩා වෙනස් දේශපාලන විවේචන මේ පනත පිළිබඳව. බරපතල පන්නේ සූදු තිප්පලක්, කළු ආර්ථිකයේ තිප්පලක් බවට පත් කිරීම සඳහා ප්‍රයත්නක් මේක තුල තිබෙනවා කියලා අපිට තර්කයක් තිබෙනවා. ආණ්ඩුවේ තර්කයේ ජනතාව සමගත් අපිට අපේ තර්කයේ ජනතාවත් සමගත් සාකච්ඡා කිරීම සඳහා විධිමත් අවස්ථාවක් ලබා දී යුතු තිබෙනවා. ශ්‍රේෂ්ඨ අධිකරණයේ දවස් 28 ඇතුළත සාමාන්‍ය නියවදා
ඒ නිසා පාර්ලිමේන්තුවේ කතානායකතුමා තේරපු ගමන් අපි මේ විවාදය නැවත වාරයක් දිනැහිම කර ගන්නවා මේ විවාදය ගන්න. පාර්ලිමේන්තුවට දාන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුව ආවෙන් පස්සේ. අපි කතා කරන්න තියෙන අපේ ආධිපක්ෂයේ විශාල පිරිසක් කතා කරන්න බලාපොරොත්තු වෙන තියෙන. ඒ නිසා පැහැදිලිව විවාදයෙන් ඩක් කරන එකම සම්මත කර ගන්නවා. නීති අනුකූලව විපක්ෂයේ කියනවා නම් අපි මේකේ පැනල යන්න හදනවා කියලා වෙලාව දෙන්නේ නැහැ කියලා. මොනවාද මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ? පාර්ලිමේන්තුවේ මොන පනතක් සම්බන්ධවද මොන දිනාගෙන්ද පනතක් සම්බන්ධ ඒක ගැන විතරක් කතා කරන්නේ? කොහොම වල්පන්නේ දුරවන්නේ පාර්ලිමේන්තුවේ ඇතුලේ දාන පනතක් ගැන හෝ එහෙම නැත්නම් ගැසට් එකක් ගැන නිවේදනයක් ගැන නෙමෙයි සාකච්ඡා කරන පාර්ලිමේන්තුවේ ඔක්කොම ඇවිල්ලා යන වෙන වෙන මේ විෂයන් තමයි කතා කරන්නේ. ඒ නිසා අපිටත් ඕනේ අපේ මන්ත්‍රීවරුත් හැමතිවරුත් බලහගෙන ඉන්නේ මේ මේ ශේෂ්ඨ අධිකරණයේ තීන්දුව අරගොහම පාර්ලිමේන්තුවේ විවාද කරන්න. අපි බලාපොරොත්තු මේ විපක්ෂයේ කරන බොරුව උපකරණ තමයි අපි පාර්ලිමේන්තුවේ බලාපොරොත්තු වෙන්නේ. අපිව ගිනව පනතක් නම් සත්‍ය විවාදන කරන්න මොකටද අපි පැන නැන්නේ? ඇයි මේකට බය නැද්ද? මේක විවාද වලට අපිට මුහුණ දෙන්න බැරුවද? මේක නම් බොරුවට අපිට මුහුණ දෙන්න බැරි නේද? සමූලික බොරුවක්. ඒක තමයි ඒක සමාජගත කරන්න හදන්නේ. ඕනම අවස්ථාවක යුද්ධ අවස්ථාවල විතරක් නෙවෙයි හැම අවස්ථාවකම මුදම තැනක් තමයි මේ ලංකාව මේ චීන ජාතිකයෝ මේක ඇතුළට ඇවිල්ලා වෙනම රාජ්‍යයක් ආණ්ඩුවක් නෙවෙයි 6 දිනේගේ පාලනයක් මේ ඇවිල්ලා මේක ආරක්ෂාවට විශාල තර්ජනයක් අනාගතයේදී වෙනවා ඒක මං සක්සුදක්සේ කියන්න ඕනේ ඒ වගේම චීනගෙන් නම් බේරෙන්න හම්බෙන්නේ නැහැ චීන ඇතුළට ආවට පස්සේ ඔය 6 දින නෙවෙයි කී දිනෙත් දැම්මත් ජනාධිපතිතුමා මං හිතන්නේ අපිට මේ උගුලෙන් ගැලවෙන්න පුළුවන් වෙයි කියලා රසායනික පොහොර භාවිතය ඉවත් කිරීම සඳහා රජයගත් තීරණයේ හමුවේ පොහොර හිඟවීම නිසා තමන් දැඩි අසීරුතාවයකට මුහුණ පා ඇති බව ගොවීන් පවසනවා. මේ අතර ඉදිරි වර්ෂය සඳහා අවශ්‍ය තරම් රසායනික පොහොර රට තුල පවතින බැවින් ගොවියන් කිසිසේත් බිය විය යුතු නොමැති බවයි ව්‍යත්මක සංවිධානයේ සමාජිකයන් පවසන්නේ. අපි රසායනික මේ පොහොර සහ රසායනික වල් කෘමිනාශක ගෙනල්ලා විශාල මුදලක් අපි වැය කරනවා ඒ මුදල මෙරට කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට දිරිගැන්වීමට ඒ වගේම ගොවියන්ව කාබනික පොහොර වලට යොමු කිරීමට දිරිගැන්වීමටත් අපිට පාවිච්චි කරන්නට පුළුවන් සම්පූර්ණයෙන්ම මේවා අහක් කරපු පළවෙනි රට කියලා අපිට කියන්නට පුළුවන් නම් ඒකත් අපිට ලොකු දෙයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සතියේදී රසායනික පොහොර ශ්‍රී ලංකාවේ භාවිතය සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගන්නා බවට සිදු කළ මේ ප්‍රකාශයත් සමග යලිත් පොහොර භාවිතය සම්බන්ධයෙන් රට පුරා සාකච්ඡා ආරම්භ වුණා ජනාධිපතිවරයා සිදු කළ මේ කතාවේ වසර කිහිපයක් අප පිටුපසට ගියොත් පසුගිය යහපාලන රජයේ මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් රසායනික පොහොර සහ කෘෂි රසායන භාවිතය ක්‍රමානුකූලව ඉවත් කර වස විස වලින් තොර රටක් ගොඩනැගීම සඳහා වූ වැඩපිළිවෙලක් ආරම්භ කළා. ඔබට මතක ඇති පූජාතුරුලියේ රතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ වස විසෙන් තොර රටක් වැඩසටහන් මාලාව සාර්ථකව කිරීගෙන ගියත් ඇති වූ විවිධ අඩුපාඩු සහ ප්‍රායෝගික ගැටලු මුල් කරගනිමින් එය ඉදිරියට පවත්වාගෙන යමින් රට තුළ එම තත්ත්වය ස්ථාපිත කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. අතරමඟ එය නැවතී ගියා. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යලිත් රසායනික පොහොර භාවිතය නතර කර කාබනික පොහොර වලින් රටේ වගාවන් සිදු කරන බවටත් පස මෙන්ම ගොවියාද ආරක්ෂා කර ගනිමින් සුපෝෂිත රටක් නිර්මාණය කිරීමටත් කැපවන බවට සිදු කළ මේ ප්‍රකාශයත් සමග ඊට පක්ෂපාතීව සහ ඊට විරුද්ධව දැඩි මතයන් රට තුල ඉදිරිපත් වෙමින් පවතිනවා. මේවන විටත් වෙළඳපොළ තුල රසායනික පොහොර හිඟයක් පවතින බවට වැලිමඩ ප්‍රදේශයේ ගොවීන් පවසනවා. සාමාන්‍ය ගොවියන්ට කිසිම රසායනික පොහොරක් නැහැ. ඒ වගේම මීට පෙර අපි ගොවියන්ගේ වගනාය කපනවා කියලා කිව්වා. නමුත් ඒ කිසිම වගනායක් අපේ කැපුවේ නැහැ. ඒ වගනාය 3 දින තමයි නැවතතාවත් මේ ගොවියෝ අස්රණට තත්ත්වයට පත් කරලා මේ පොහොර හිඟයක් මවාපාලා නැත්නම් රජයෙන් තහනම් කරලා නැවත ඒ ණයට තවත් ණය කන්දරාවක් එකතු කරලා මේ අරතාපල් ගොවියා මේ වෙන විට අන්තස්න තත්ත්වයට පත් වෙලා තිනවා. එමෙන්ම පොළොන්නරුව ප්‍රදේශයේ ජනතාවත් පවසන්නේ මේ හේතුවෙන් තමන්ට ගැටලු රැසකට මුහුණ දීම සිදුවන බවයි සමස්ත ලංකා ගෝජන සම්මේලනයේ නිලධාරීන් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් රසායනික පොහොර භාවිතයේ ඉදිරියේදී තහනම් කිරීම සහ ඉන් තමන්ට සිදුවන බලපෑම් පිළිබඳව අදහස් පළ කළා. ලබන අවුරුද්දේ රසායනික පොහොර භාවිතාව 100%ක් නතර කරනවා නම් අනිවාර්යෙන් අස්වැන්න 3 ගුණයකින් අඩු වෙනවා. ඒකට ජනාධිපතිතුමා කියන දේ තමයි ගොවියන්ට ඒ අඩු වෙන අස්වැන්නට අදාළව සහනාධාරයක් දෙනවා කියලා. හරි ගොවියන්ට සහනාධාරයක් දෙනවා කියන්නේ එතකොට ආහාරය කියන්නේ මොකද්ද පිළි? ආහාරය කියන්නේ අනිවාර්යෙන් මිනිස්සු බඩගින් ඉන්න බෑ, මැරෙන්න බෑ. එහෙනම් මොකද කරන්න වෙන්නේ? ආහාර පිට රටින් ගෙන්නන්න වෙනවා. පිට රටින් ආහාර ගෙන්නන එකේ මොකද්ද තියෙන ප්‍රමිතිය?
කාබනික පොහොර දාන්න ඕනේ කියලා කිව්වට කාබනික පොහොර නිෂ්පාදනය කරලා ගොවියට බෙදා දෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඉව මොකක් වන් නැතුව දැන් කියනවා රසායනික පොහොර වලින් ඉවත් වෙන්න ඕනේ කියලා. මේක අසාර්ථක. මේ අතර රසායනික පොහොර ඉවත් කර කාබනික පොහොර භාවිතා කිරීමේ රජයේ සැලැස්ම පිළිබඳව වියත්මක සමාජිකයින්ද සාදහස් පළ කළා. විශේෂයෙන්ම අපි මේ වෙද්දී 2020 වසරට පමණක් පොහොර මෙට්‍රික් ටොන් 577,800ක් ගෙන්වලා තියෙනවා. අපිට රසායනික පොහොර ඉදිරි වර්ෂය සඳහා අපේ රට තුල තිබෙනවා. ඒ නිසා මේව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී ගොවියට බය වේතු කාරණයක් නෙවෙයි. අපිට අවශ්‍ය පොහොර තියෙනවා. එම පොහොර භාවිතය දහනම් කරලා නැහැ. පොහොර පිටරටින් ගෙන්වීම තමයි සීමා කරලා තියෙන්නේ. ඒක නිසා අපි කාබනික පොහොර භාවිතය සමාජගත වෙලා ඒකෙන් නිසි උපරිම ප්‍රතිඵල ගන්නතෙක් අපිට භාවිතයට අවශ්‍ය පොහොර අපේ රටේ තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 130ක් ළමන වසර වෙන විට කාබනික පොහොර වගාවට හුරු කරන්න අපේ ගොවියෝ එම හුරු කිරීමේදී ඔවුන්ට ආර්ථික වශයෙන් පාඩුවක් වුණොත් එම පාඩුව රජය විසින් එම ගොවින්ට ගෙවනවා ඔවුන්ගේ වගාවන්වල ආදායම යථාතත්වයට පත් වෙනකල් මේ ජනාධිපතිතුමා ගත්ත තීරණයට අතිශයින්ම ගරු කරනවා ඒ මේ රටේ උපනූපන් දරුවා වෙනුවෙන් ඒ ගත්ත ඓතිහාසික තීන්දුවට මේක අර හිතුමතේට කරපු නැතුව මේ මේ ගොවිය අමාරුවේ දාන කරපු දෙයක් නෙවෙයි සා මේ ලංකාවේ දැනට කන්න දෙහිකට සරිලන ආකාරයේ රසායනික පොහොර තියෙනවා कृत्रिम राहारहा सिदुकिरण सिरुरट अहितकर विविध निष्पादनयन रटपुरा पवतिन बव पार्लिमेंतु मंत्री बुद्धिकपतिरण महता पार्लिमेंतुवेदी अनावरणय कला पार्लिमेंतु मंत्री वरुंद आहारयट गन्ना विविध आहार तुल एवा पवतिन बवई मंत्रीवरया पार्लिमेंतुवेदी वेडिदुरटत अनावरणय कले අපි අපේ විරුද්ධතාවය ප්‍රකාශ කරා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණු මේ රා කර්මාන්තයට අදාළ ගැසට් නිවේදන සම්බන්ධ මේක සෞඛ්‍යමය වශයෙන් මතර තිත පිළිබඳව කතා කරපු ජනාධිපතිතුමේ අගමැතිවරයා විදියට එතුමා මුදල් බාර මුදල් විෂය බාර ඇමතිවරයා විදියට එතුමාගේ අස්සනේ මේක නිකුත් කරනවා එතුමා මේ රටේ සංස්කෘතික ඇමතිවරයා මේ රටේ බුද්ධ ශාසන ඇමතිවරයා මේ රටේ ජාතික උරුමයන් පිළිබඳව අනිත් පැත්තේ මේ අවස්ථාවේදී මම සභාගත කරනවා මේකට අදාළ ඉතා වැදගත් ලිපි ලේඛන කීපයක් විශේෂයෙන් චන්ද්‍රකාන්තන් කාන්ත රූබන් කොණ්ඩවිල් පලාලිපාර අංක 174 ඒ ලිපිනේ ඔහු ලියපු ලියුමක්. එතකොට මේ ලියුමේ ඔහු ඉතා පැහැදිලිව ඔහු කියනවා මට නීති විරෝධී රා නිෂ්පාදනයේ සම්බන්ධයෙන් නැත්නම් මද්‍රව්‍ය නිෂ්පාදනයේ සම්බන්ධයෙන් චෝදනා ඉල්ලලා තියෙනවා. හැබැයි මේ චෝදනා මේක ලියන්නේ කාටද ඔහු? එජී සුමනසිංහ කොමිෂනර් ජෙනරල් ඔෆ් එක්සර්සයිස් ඩිපාර්ට්මන්ට් ඔෆ් එක්සර්සයිස් මේ ලියන්නේ 2019/06. එයා ඒ ලියුමෙන් කියනවා මම මේ කටයුත්ත කරේ සුරාබස් දෙපාර්තමේන්තුවේම නිලධාරීන් කීප දෙනෙක් එක්ක. කවුද ඒ නිලධාරීන්? ඔව්, ඒ ලියුමෙම කියනවා. මම මේක සභාගත කරනවා ලියවිල්ල. මේ ඒ අයගේ සහයෝගය මතයි මම මේ කටයුත්ත කරේ කියලා. ඒ නිකුත් කරපු ලිපිය තියෙනවා. ඒ වගේම ඔහු කියනවා මම වැරද්දක් කළා තියෙනවා. ඒකට මම දඩකන් ලෑස්තියි. හැබැයි මම මේක කරේ තනියම නෙවෙයි. ඒ වගේම 2021/04/27 වෙනිදා සුරාබස් කොමසාරිස් කාර්යාලයේ නිකුත් කළ කියනවා නිවේදනයක්. ඔබතුමාලා අපි මේ කවුරුත් කන අපේ මේ කැන්ටින් එකෙන් අපිට කන්න දෙන විනාකිරි. විනාකිරි වලට කෘතිම රා යොදාගන්නේ නැහැ කියලා සුරාබස් දෙපාර්තමේන්තුවේ කපිල කුමාරසිංහ මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා. හැබැයි ඔහුම 2020/12 වෙනි මාසේ 9 වෙනිදා ඇවිල්ලා රූපවාහිනී නාලිකාවකදී කියනවා කෘතිම රා යොදා ගන්නවා විනාකිරි නිෂ්පාදනයට. ඉතින් ඒ නිසා ඇත්තටම මේ අදගෙන ගැසට් තුනෙන් වෙන්නේ මේ රටේ කෘතිම රා හදන්න විශාල වශයෙන් මේක අවස්ථාවක් කරගන්න. ඒ නිසා මේ කෘතිම රා තමයි පාවිච්චි කරන්නේ හකුරු ටික හදන්න. කෘතිම රා ටික තමයි පාවිච්චි කරන්නේ විනාකිරි ටික හදන්න. මේ 225 ඇතුළු ගෙවල් වල ඉන්න අය ඔක්කොම කන්නේ ඒ කෘතිම රා කවලම් කරපු ආහාර. මේකයි තියෙන ප්‍රශ්නය. ඒ වගේම මේ කෘතිම රා නිසා සාමාන්‍ය ගණනය කිරීම අනුව අවුරුද්දකට අහිමි වෙන අපිට බදු මුදල රුපියල් බිලියන 80ක්. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යාහ්න 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.